we lead the web news. අපි දකින දේ තමයි ජාතික ජන බලවේගයේ හැටියට අපේ රටේ විදුලි බල පද්ධතිය පුළුල් වීමත් එක්ක නව ජන අවශ්‍යතාවයන් එක්ක නව බලශක්ති සම්පේක්ෂණ අවශ්‍යතාවයන් එක්ක සහ නව බෙදා හැරීම අවශ්‍යතාවයන් එක්ක මේ විදුලි බල ශේෂ්ත්‍රයට අදාළ ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි. ඒ ප්‍රතිසංස්කරණ අවශ්‍යතාවය අපි කිසිසේත්ම බැහැර කරන්නේ නැහැ. ඒ ප්‍රතිසංස්කරණ අවශ්‍ය වෙන්නේ විදුලි බල බලශක්තිය රටේ ජනතාවගේ අනාගත පරම්පරාවේ අයිතියක් හැටියට ආරක්ෂා කරමින් නව තාක්ෂණයත් එක්ක නව ලෝකයක් එක්ක නව පාරිභෝජන අවශ්‍යතාවයන් එක්ක වැඩි දියුණු කිරීම සඳහා දැනට මේ සියලු ශේෂ්ත්‍රයන්ට විදුලි බල බලශක්ති ශේෂ්ත්‍රයේ සියලුම පාර්ශවයන්ට අවශ්‍ය වෙන අවශ්‍යතාවයන් ඉෂ්ට කරන ප්‍රතිසංස්කරණයක් හැටියට. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපි කවුරුත් දැන් මේ රටේ ජනතාව ජීවත් වෙන්නේ නව මහජන ආණ්ඩුවක් බිහි කිරීමේ නව ජනවරමකින් නව පාලනයක් බිහි කිරීමේ කඩයිමක. අපි කවුරු දන්නවා පිළිගන්නවා තව මාස කිහිපයකින් අපේ රටේ නව ජනාධිපතිවරයෙක් තෝරපත් කරගන්න ඕන නව පාලනයක් නිර්මාණය වෙන්න ඕන. දැන් මේ පවතින ආණ්ඩුව කියන්නේ ජනවරමක් නැති පාලනයක් කියන එක අපි කවුරු පිළිගන්නවා. මොකද ඒකට හේතුව මේ ඉන්න ජනාධිපතිවරයා ජනතාවගේ ඡන්දෙන් පත්වෙච්ච ජනාධිපතිවරයෙක් නෙමෙයි, පාර්ලිමේන්තුවේ 134කින් පත්වෙච්ච ජනාධිපතිවරයෙක්. ඔහු පත් වෙනකොටත් හරියටම ගත්තොත් මේ අද දවසේ වෙනකොට ඒ පැවතිච්ච ගෝඨාභය රාජපක්ෂ පාලනය ජනතාව විසින් එළවළ අවුරුදු දෙකක් වෙනවා අද දවස. ඒ එළවළ අවුරුදු දෙකකින් පස්සේ පත් කරගත්ත ජනවරමක් නැති ජනාධිපතිවරයෙක් සහ ජනවරමක් නියෝජනය නොකරන කැබිනට් මණ්ඩලයක් මේ තියෙන්නේ. එතකොට මේ කැබිනට් මණ්ඩලයට පුළුවන්ද, එහි විදුලි බල බලශක්ති ඇමතිවරයාට පුළුවන්කමක් තියනවද අනාගත පරම්පරාවටම බලපාන, අපේ රටේ මතු පරම්පරාවටම බලපාන ආකාරයේ විදුලි බල පනතක් ඉතාම බලහත්කාරී විදියට ගෙනල්ලා පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න? මොකද මේ පාර්ලිමේන්තුවත් කැබිනට් මණ්ඩලයේ ඉල්ලා අස් වෙලා රනිල් වික්‍රමසිංහ විසින් අටව ගත්ත කැබිනට් මණ්ඩලයකින් තියෙන පාර්ලිමේන්තුව. ඒක අර ජනතාවගේ ජනවරමින් පත්වෙච්ච 69 ලක්ෂයක් නියෝජනය කරන පාර්ලිමේන්තුව නෙමෙයි මේ තියෙන්නේ. ඉතින් ඒ පාර්ලිමේන්තුවේ ජනවරම ජනතාව අරගලයකින් අහෝසි කරේ අද වගේ දවසක, මීට අවුරුදු දෙකකට කලින්. එතකොට ඒ අහෝසි කරපු ජනමරම වෙනුවට නව ජනමරමක් ජනතාව අද ජනාධිපතිවරණයෙන් මහමැතිවරණයෙන් ඉදිරි කාලයේදී බලාපොරොත්තු වෙ ඉන්නවා. ඒක සම්පූර්ණ බැහැර කරලා මේ විදුලි බල පද්ධතියටම, ලංකාවේ මුළු මහත් විදුලි බල පද්ධතියටම බලපාන ආකාරයට නව විදුලි පනතක් දැන් කංචන විජේසේකර අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ සම්මත කරගන්න උත්සාහ කරමින් ඉන්නේ. ඔහු කියන ආකාරයටම මුළු වෘත්තීය සමිතිය, එහෙම නැත්නම් මේ ශේෂ්ත්‍රයේ ඉන්න සියලුම දෙනා විරුද්ධ වුණත් නඩු කිව්වත් මම මේක සම්මත කරනවා කියලා කියනවා. ඉතින් මේකෙදි බලාපොරොත්තු වෙන මූලිකම හරය තමයි ලංකාවේ ඉතිහාසයේ පළවෙනි වතාවට විදුලි බල වෙළඳ පොළක් හදන්න, විදුලි බල වෙළඳ පොළ ඉලෙක්ට්‍රිසිටි මාකට් එක තොග වෙළඳ පොළක් බවට පත් කිරීම. මේක උත්සාහ කරන්නේ දැන් මේ විදුලි ජනනය, බෙදා හැරීම, සම්ප්‍රේෂණය කියන මේ කාර්යයන් සියල්ල තොග වෙළඳ පොළකට පත් කිරීම. අපි දන්නෝ ලංකාවේ සිල්ලර වෙළඳාම තියෙනවා, පාරිභෝජනයට භාණ්ඩ වෙළඳී ගන්න තොග වෙළඳාම තියෙනවා. හැබැයි විදුලි බලය තොග වෙළඳාමක් බවට පත් කරද්දී ඇතිවන ගැටලු විශාල ප්‍රමාණයක් තියෙනවා මේ විදුලි බල ශේෂ්ත්‍රයට බලපාන. විදුලි බල ශේෂ්ත්‍රය, මොකද විදුලි බලය කියලා කියන්නේ මිනිස්සු අරන් තියලා පාවිච්චි කරන දෙයක් නෙමෙයි. අරන් තියාගෙන ඉඳලා පාවිච්චි කරන භාණ්ඩයක් නෙමෙයි, මිලදී ගත්ත වෙලාවේ සිටම පරිහරණය කරන දෙයක්, අවසාන පාරිභෝජනයට ගන්න දෙයක්. ඒ වගේම අපි විශ්වාස කරනවා විදුලි බලයේ ලාභය හෝ පාඩුව තීරණය වෙන්නේ ඒක පාවිච්චි කරන මොහොතෙන් විතරක්වත් නෙමෙයි. ඒක අපේ රටේ තියෙන අත්‍යවශ්‍ය මහජන සේවයක්. සමහරට මේ මහජන සේවාව අත්‍යවශ්‍ය වෙන්නේ රෝහලකදී වෙන්න පුළුවන්, හමුදාවේදී වෙන්න පුළුවන්, පොලිසියේදී වෙන්න පුළුවන්, කර්මාන්ත ශාලාව වෙන්න පුළුවන්, විද්‍යාගාරයක වෙන්න පුළුවන්, දරුවන් අධ්‍යාපනය ලබන තැනක වෙන්න පුළුවන්. ඒ හැම තැනකම අර මහජනතාවට ජනතාවගේ ජීවන පැවැත්මේ රුධිර පද්ධතිය වගේ මේ විදුලි බලය බලශක්තිය කියන දේ පාවිච්චි වෙන තැන අනුවම ලාභය හොයන්න පුළුවන් තැනක් නෙමෙයි. ඒ ක්‍රියාවලියක් ඇතුළේ තමයි රටක් ජනතාවත් ලාභ ලබන්නේ. ඒක නිසා සමහරලාට විදුලි බල මණ්ඩලය ඇතුළේදී පාඩු වුණාට
ජනතාව පරිහරණය කරන ආයතනය තුළදී ජනතාව පරිහරණය කරන තැනෙහිදී අවස්ථාව අනුව ඒක ජාතික ලාභයකට එකතු වෙනවා. ඒක ජාතික ලාභයක්. ඒ වගේම ඒක නිසා එය අර භාණ්ඩ ඉල්ලුම සැපයීම මත මිලදී ගන්නා විරඳපොළක තීරණය වෙන ලාභය නෙමෙයි අපි විශ්වාස කරනවා මෙවැනි අත්‍යවශ්‍ය සේවාවක ලාභය කියන එක. ඒ නිසා තමයි අපි කියන්නේ විදුලි බලය කියන්නේ මර්මස්ථානයක් ආර්ථිකය. එවැනි ආර්ථික මර්මස්ථානයක ජාතික වැදගත්කමක් සහිත ආයතනයක වෙළඳාම බවට පත් වෙද්දී ගැනීම සහ මේ පනත කෙටුම්පත් කරන්න යෝජනා කරපු විද්වත් මණ්ඩලයන් ඔවුන්ගේ අදහස් වගේම ඔවුන් අදහස් ගත්තේ කාගෙන්ද කියන එක. මොකද අපි දන්නවා විදුලි බල මණ්ඩලය ඍජුව ගැටගැහෙන තැනක් තමයි මහජන උපයෝගිතා කොමිසම. ජනතාවට විදුලි බිලෙන් පාඩුවක් අවාසියක් සිද්ධ වෙනෝ නම් එහෙමනම් ඒ මිල ගණන් වලින් වාසියක් අවාසියක් පාඩුවක් සිද්ධ වෙනෝ නම් ඒකේ ඒක නියාමනය කිරීම ඒක තීරණය කිරීම සඳහා ස්වාධීන ආයතනයක් අවශ්‍යයි. මොකද මේක හුදකලා ක්‍රියාවලියක් නෙමෙයි. ඒ නිසා තමයි අර පාරිභෝගික අධිකාරිය පාරිභෝගිකයාට භාණ්ඩයක ගුණාත්මකභාවය සහතික කරන්නාසේ විදුලි බල බලශක්තියේ මිල තීරණය කිරීම වල වන අවාසිය හෝ වාසිය තීරණය කිරීම මහජනතාවගේ පැත්තෙන් බලන්නේ මහජන උපයෝගිතා කොමිසම. දැන් අපිට පේන දේ තමයි එවැනි දැනට ස්ථාපිත නීතියෙන් ස්ථාපිත ආයතන වල පවා රකමදාරු යෝජනා අදහස් නොසලකා හරිමින් තමයි මේ වෙනකොට දැන් මේ හිතුවක්කාර ගමනකට යන අර යන යකා කොරහත් බිඳගෙන යන ආකාරයට මේ විදුලි බල පනතක් හදිසිය ගෑලා තියෙනවා. මොකද මේ වෙනුවෙන් අපි දන්නේ නැහැ අපිට ඇහෙලා නැහැ දැකලා නැහැ මේ රටේ ජනතාව දැකලා නැහැ වෘත්තීය සමිතිය හරි මහ ජනතාව හරි මහපාරට බැහැලා උද්ඝෝෂණය කරනවා අපට විදුලි බල තොග වෙළඳපොළක් දියව් දියව් කියලා. එහෙම උද්ඝෝෂණයක් තිබුණ නැහැ කොතනකවත්. ජනතාව විල්ලුවේ මිල අඩු කරලා දෙන්න. විදුලිය කප්පාදුවකින් තොරව ලබා දෙන්න. සාධාරණ මිලකට ලබා දෙන්න වැනි දේවල්. එතකොට ඒ වෙනුවට දැන් විදුලි බල ඇමතිවරයා මේ වෙළඳපොළක් සකස් කිරීමේ පනතක් ගෙනල් තියෙනවා. ඉතින් මේ පනතේ අඩංගුව පිළිබඳව මීට වඩා පුළු සාකච්ඡාවක් සංවාදයක් රට තුළ සිද්ධ වෙන්න ඕනේ කියලා අපි විශ්වාස කරනවා. මේක පැහැදිලි ලෙසම නව මහජන වරමකින් බලයට පත් වෙන ආණ්ඩුවකින් තමයි මෙහි ක්‍රියාත්මකභාවය තීරණය විය යුත්තේ. එහෙම නැතුව මේ කඩිමුඩිය හදිස්සියේ ආර්ථිකයේ ප්‍රධාන කාර්යභාරයක් හැටියට රටේ පළවෙනි වැදගත් කාර්යභාරයක් හැටියට මේ ජනාධිපතිවරයාණයක් අල්ලපනල්ල තියාගෙන විදුලි බල පනතක් සංශෝධනය විය යුතුයි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. ඒක නිසා තමයි අපි නැවතත් මේ පිළිබඳ සාකච්ඡාවක් අවශ්‍යතාවය දකින්නේ. එයින් අපි කොහෙත්ම බැහැර කරන්නේ නැහැ විදුලි ජනනය සම්ප්‍රේෂණය බෙදා හැරීම පිළිබඳ පද්ධතියේ පුළුල් සාධාරණ ජනතාවගේ පැත්තෙන් හිතලා සිද්ධ වෙන්න ඕන ප්‍රතිසංස්කරණයක් සිද්ධ වෙන්න ඕනේ නැහැ කියලා. ඒක සිද්ධ වෙන්න ඕන. හැබැයි මේ ප්‍රතිසංස්කරණය සිද්ධ වෙන්න ඕනකම තියෙන්නේ මහජනතාවගේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කරන දැන් තියෙන අර්බුදයන්ට ඇත්තටම විසඳුම් හොයන ප්‍රවේශයකින්. අපි දකින්නේ මේ ප්‍රවේශය ඊට වඩා තුට්ටු දෙකට විදුලි බල මණ්ඩලය විකිණීමේ ප්‍රවේශයක් හැටියට. මොකද මෙවැනි අවස්ථා එක්සත් ජාතික පක්ෂ පාලනයන් බලයේ ඉන්න හැම අවස්ථාවකම ගෙනාවා. ඔබට මතකයි 2001 දී විදුලි බල මණ්ඩලය කන්ජතේ සංස්ථාව වගේ ආයතන ඒ වගේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රේගු දෙපාර්තමේන්තුව සුරාබද්ද දෙපාර්තමේන්තුව මේවා අධිකාරීන් බවට පත් කරන්න වැඩපිළිලක්ම ගෙනාවා. 2003 දී නැවත ගෙනාවා විදුලි බල මණ්ඩලය කෑලි 8කට ආයතන 8කට කැබලි කරලා පෞද්ගලීකරණය කිරීමේ වැඩපිළිවෙලක්. ඒවා මහජන විරෝධතාවයන් මැද්දේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මැද්දේ ඒ වගේම පාර්ලිමේන්තුව තුළ අපි ළඟපු සුවිශේෂ මැදිහත් වීම හරහා අකුල ගන්න සිද්ධ වුණා. ඉතින් ඒක නිසා අපිට පේන දේ තමයි රටේ දේශපාලන අස්ථාවරත්වයක් නිර්මාණය වෙන හැම වෙලාවකම මේ වෙනි ආයතන විකිණීම සඳහා සැලසුම් ආණ්ඩුව පැත්තෙන් ගෙනලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ පැහැදිලි ලෙසම පරාජය කළ යුද්ධයක්. ඒ පරාජය කළ යුද්ධේ හැබැයි ජනතාව දැනුවත්ව අන්න ඒ සඳහා තමයි අපි මේ විදුලි බල පනතේ අඩංගුව පිළිබඳව තාක්ෂණික කාරණා පිළිබඳවත් දැනුවත් භාවයක් ලබා ගන්න උත්සාහ කරන්නේ විදුලි බල පද්ධතිවල විදුලි බල ශේෂ්ත්‍රයේ ප්‍රතිසංස්කරණයකට අවශ්‍යතාවයක් තියෙනවා. හැබැයි ඒක සිද්ධ වෙන්න ඕනකම තියෙන්නේ ජාතික සැලසුමක ජාතික අවශ්‍යතාවයකට කොටසක් හැටියට. නමුත් මේ පනත විසින් දැන් සිද්ධ කරමින් ඉන්නේ ඇත්තටම ජාතික ජනන සැලසුමකට අනුව විදුලි බල පද්ධතිය මෙහෙවීම වෙනුවට ඒ මොහොතේ විෂයභාර ඇමතිවරයා හැටියට ඉන්න විදුලි බල ඇමතිවරයාට අවශ්‍යතාවයට අනුව ඔහු කැමති දිනයක කැමති විදියට කැමති වෙලාවක තීරණය කරලා ජනුම්කරුවන් සොයාගෙන
අලුත් වෙළඳ පොළක් හදා ගැනීම. ඉතින් අපි හිතනවා මේ පනත මේ මොහොතේ සම්මත වුණොත් මේක ප්‍රතිලාභය ලබන්නේ කංචන විජේසේකර වෙන්න පුළුවන්. හැබැයි ඊළඟ මොහොතේදී මේ පනත ක්‍රියාත්මක වෙනකොට ඒක ප්‍රතිලාභය ලබන්න ඊළඟට එන ඇමතිවරයෙකුට අවස්ථාව හැදෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා මේ රටේ ජනතාව ජාතික ජන බලවේගයේ පාලනයක් හදන්න පෙළගැහිලා ඉන්න වෙලාවක අපට එදාට ඉන්න විදුලි බල ඇමතිවරයාට එහෙම අවශ්‍යතාවයක් නැහැ. එහෙම අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. ඒක නිසා අනිවාර්යයෙන්ම අද මේ මොහොතේ මේ පනත සම්මත කළත් ඊළඟ ජනවරමක් තුල නව ආණ්ඩුවක් තුල මෙවැනි අනපනත් නැවත සංශෝධනයට ලක් වෙන්න අවශ්‍යයි. ඉතින් අපි ජනතාවගෙන් ඉල්ලන්නේ අර නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරොෙන් කපන්න මත්මට වර්ධනය වෙන්න දෙන්න එපා. මොකද අපි දන්නවා මේ වෙළඳපොළට එන්නේ සුළු පිරිසක් නෙමෙයි, ජාත්‍යන්තර වෙළඳාමක් මේක. ඊට පස්සේදී විදේශ රටවල් එක්ක බැඳීමක් මේක ඇති වෙනවා. දැනටමත් මන්නාරමේ සුලන් බලාගාරවලට ඉන්දියාව ආයෝජන ඉදිරිපත් කරලා තියෙනවා. මේ මේ බලශක්ති ශේෂ්ත්‍රය කියන්නේ විශාල ජාතික ආරක්ෂාවත් එක්ක ගැටගැහෙන ක්‍රියාවලියක්. ඒක නිසා ඇත්තටම ආයෝජකයන්ට වුණත් මේ මේකට එන ආයෝජකයන්ට වුණත් අවසානයේදී එන්න වෙන්නේ ඇමතිවරයාගේ සාක්කුවේ වාඩි වෙලා නම් සාක්කුවට වැටිලා නම් ඒක ගැළපෙන්නේ නැහැ. එහෙනම් මේකෙදි විදුලි බල ශේෂ්ත්‍රයත් රටේ ස්වෛරීත්වයත් සියල්ල ආරක්ෂා කරගෙන අපි කටයුතු කර යුතු වෙනවා. එ නිසා අපි ආණ්ඩුවට නැවතත් අවධාරණය කරනවා කරුණාකරලා මේ පනත පාර්ලිමේන්තුවේ තියෙන ඔලු ගෙඩි ගානේ බහුතරයෙන් සම්මත කරන්න එපා. මේ පනත නැවත සමාලෝචනයට ගන්න. මෙය විද්වතුන්ගේ අදාළ හැම ශේෂ්ත්‍රයකම මේ අදහස් දක්වන අයගේ අදහස් වලට ඉඩ දෙන්න. අපි දැනටමත් ජාතික ජන බලවේගයේ හැටියට ජාතික ජන බලවේගයේ බලශක්ති කමිටුව නියෝජිතයින් මේ සම්බන්ධයෙන් අධිකරණයට ගිහිලා තියෙනවා, අධිකරණයට නඩු පවරලා තියෙනවා. ඉතින් අපි අධිකරණ ක්‍රියාවලියට මැදිහත් වෙලා තියෙනවා. අපි විතරක් නෙමෙයි තවත් ශේෂ්ත්‍ර මේ විවිධ පාර්ශ්වයන් අධිකරණයට ඉදිරිපත් වෙලා තියෙනවා. අපේ මේ ආචාර්ය මයුර නිත්‍ය කුමාර, ඒ වගේම කුමාර ජයකොඩි අපි අධිකරණයට මේ පිළිබඳ නඩු පවරලා තියෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා ජනතාවය තමයි අවසානයේ තීරණ ගන්නේ. ජනතාව ජනවරමෙන් හරි ජන බලයෙන් හරි මෙවැනි අනර්ථකාරී විනාශකාරී කුමන්ත්‍රණකාරී අනපනත් පරාජය කළ යුතුයි. ඒ සඳහා පිළිගැහෙන්න කියලා අපි ජනතාවටත් ආරාධනා කරමින් ඔබට තියෙන ගැටලු සඳහා අවස්ථාව සලසා දෙනවා. තියෙන ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා ඉල්ලා සිටිනවා. දැන් ඔබතුමාලා සඳහන් කරන විදිහට මේක කැබිනට් එකෙන් අනුමත කරලා නැත්නම් පාර්ලිමේන්තුවෙන් මේක කරනවා කියලා අදාළ අමාත්‍යවරයා පුන පුනාම කියනවනම් දැන් ඔබතුමාලා ප්‍රකාශයක් කරනවා මේක ජනතාව පුළුවන් තරම් සොයා බලලා ජනතාවට ඔබතුමාලා මේ කරුණු පැහැදිලි කරලා ජනතාව තුළින් මේක පරාජයට පත් කළ යුතුයි කියලා. දැන් එතකොට මේ තත්ත්වය මේ තරම් භයානක නම් මේකට ජනාධිපති මම මේ දන්නේ නැති නිසා යහන්නේ ජනාධිපතිවරයාට මේ සම්බන්ධව මැදිහත් වෙන්න බැරිද? එක එක දැන් මේ වෙනකොට ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ කතා කරලා රටේ තියෙන තත්ත්වයන් පිළිබඳව පැහැදිලි කිරීමක් කර කර යන මොහොතක ඒ වගේ මෙතුමා කියනවා හොඳ සාධනීය තත්ත්වයකට ක්‍රමක්‍රමයෙන් ඇවිල්ලා තිනවා කියලා ඒ වගේ කරුණු පැහැදිලි කරන වෙලාවක මේ විදුලි බලය කියන්නේ අපි ඔබතුමාලා කිව්වා වගේ විදුලි බල මණ්ඩලයට නැත්තම් විදුලිය උත්පාදනය කරන්නට විශාල ලාභයක් ලැබුණ නැතුණත් ඒක පද්ධතියට ඇවිල්ලා ඒව ජනතාව පරිහරණය කිරීම තුලින් තමයි රට ඉහළට යන්නේ, ජනතාවට මුදල් ලැබෙන්නේ, ආණ්ඩුවට මුදල් ලැබෙන්නේ. ඉතින් මෙවැනි තත්වයක් නම් තියෙන්නේ මේකට ජනාධිපතිතුමාට මැදිහත්විය හැකියාවක් නැද්ද? ඊළඟට මේකේ නඩු පවරලා තියෙනවා නම් මේ නඩුවක් තියෙද්දි අධිකරණ ක්‍රියාවලියක් තියෙද්දි මේක සම්මත කළ හැකිද? දැන් පැහැදිලිව එකක් තමයි ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ නොදැන ඔහුගේ ආශිර්වාදය නැතුව කංචන විජේසේකර මේක පාර්ලිමේන්තුවටවත් කැබිනට් මණ්ඩලයටවත් ගේන්නේ නැහැ. අපි එහෙම මුලාවකින් අවශ්‍ය නැහැ. අනිවාර්යයෙන්ම රනිල් වික්‍රමසිංහගේ ආශිර්වාදය අනුබලය සහිතවයි මේ කටයුතු සිද්ධ වෙන්නේ. නැත්තම් මේක කැබිනට් මණ්ඩලයට මේ හදිස්සියේ කඩිපුඩිය ගන්න නැහැ. කැබිනට් මණ්ඩලයට න්‍යාය පත්‍රයට ගන්නකොටම ඒක ජනාධිපතිවරයා කැමති නැත්නම් අයින් කරනවා. ඒක තමයි විධායක ජනාධිපතිගේ බලය. ඒ වගේම තමයි පාර්ලිමේන්තුවේ මේක සම්මත කරන්නත් අනිවාර්යයෙන්ම පොදු ජන එක්සත් පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ සහයෝගය අවශ්‍යයි. ඔවුන්ගේ සහයෝගයත් ඇතුව මේක සිද්ධ වෙන්නේ. මම දැක්කා ඒ විතරක් නෙමෙයි
සමග ජන බලවේගයේ සමහර මන්ත්‍රීවරු අදහස් පළ කරලා තිබුණා මේ විදුලි ප්‍රතිව්‍යුහකරණයකට විරුද්ධ වෙන එක දේශද්‍රෝහී කටයුත්තක් කියලා. දැන් මේ වෙලාවේ විදුලි ප්‍රතිව්‍යුහකරණයකට එන හදිස්සිය මොකක්ද? එහෙනම් මේවා පිටිපස්සේ සල්ලි කරකෙන්නේ. මේවා පිටිපස්සේ මේ හදිස්සියේ තියෙන ජාතික ප්‍රශ්නයක්ද මේක? මේ වෙලාවේ මම කියන්නේ ප්‍රතිව්‍යුහකරණයක් ප්‍රතිසංස්කරණයකට විරුද්ධව නෙමෙයි මේ කියන්නේ. ඒක ජාතික අවශ්‍යතාවයක සලස්මක කොටසක් නම් අවශ්‍යයි. හැබැයි මෙතන තියෙන ප්‍රශ්නේ තමයි මේ සියලු දෙනාම මේ බලය මාරු වෙන වෙලාවේ මේ බලයට ජනතාව මාරු කරන්න ඉන්න වෙලාවේ කඩිමුඩිය ගේන්නේ ඔවුන් කවුරුත් දන්නවා ඊළඟට නිර්මාණය වෙන ජනවරමින් පාලනයෙන් මේ වගේ දේවල් කරන්න බෑ කියලා. ඒකටයි මේ ගේන්නේ. ඉතින් ඔබ පැහැදිලි කරන ආකාරයට අධිකරණ ක්‍රියාවලියේදී මැදිහත් වෙලා තියෙන්නේ අධිකරණයේදී දෙන තීන්දුව අනිවාර්යෙන් පාර්ලිමේන්තුවට බලපානවා. අපි විශ්වාස කරනවා යම් ප්‍රමාණයකට හරි මේ රටේ ප්‍රජාතාන්ත්‍රික ගති ලක්ෂණ තියෙනවා. ඒ අනුව අධිකරණයේදී අපි මේක උත්සාහ කරනවා පරාජය කරන්න. අධිකරණයේ දෙන කොන්දේසි වුණත් අපි දැක්ක පහුගිය 50වල්දී පාර්ලිමේන්තුවට එනකොට නීති වංගු නවලා වෙන ආකාරයෙන් ගෙනාවු අවස්ථා තියෙනවා. දැන් පාර්ලිමේන්තුවේම සම්මත වෙච්ච 50වල තියෙනවා අධිකරණයේ දීපු නිර්දේශ ක්‍රියාත්මක වුණාද නැද්ද කියන සැකය. එහෙම පහුගිය කාලේ සිද්ධ වුණා මේ රටේ. දැන් ඒ සැකය තියේදී පවා අපට මේ වෙනුවෙන් යද හැකි යා යුතු තැන් හැම එකටම අපි යනවා. ඉතින් අවසානයේදී මේ නඩුව අහන්නේ ජනතාව. අධිකරණයේ තීන්දුව මොකක් වුණත් පාර්ලිමේන්තුවේ තීන්දුව මොකක් වුණත් අවසානයේ මේක භුක්ති විඳින්නේ ජනතාවනේ. ඒ නිසා මේ නඩුවේ අවසාන අහන්නේ ජනතාව. ඒ නිසා තමයි අපි දැනටත් කියන්නේ මේක මේ වෘත්තීය සමිතිවල ප්‍රශ්නයක් නෙමෙයි. දැන් කෙනෙකුට මේක බැලුව බැලමට පේන්න පුළුවන් මේ විදුලි ඉංජිනේරුවෙක් කතා කරන ඉඳන් මේක ඉංජිනේරුවාගේ ප්‍රශ්නයක්. මේක රැකියාවේ ප්‍රශ්නයක් නෑ. මේක ජනතාවගේ ප්‍රශ්නයක්. ඉතින් ජනතාව හැමෝම මේ අනපනත් පරිහරණය කරන්නේ නැති නිසා තමයි මේකේ 34 වගන්තිය මොකද්ද? ඒකෙන් මොකද්ද කියන්නේ කියලා අපි මේ කියන්නේ. ඉතින් මම විශ්වාස කරනවා අපි විශ්වාස කරනවා දේශපාලන ව්‍යාපාරයක් හැටියට ඒක අපේ වගකීම. ඉතින් ඒ නිසා ජනතාවටත් අපි කියන්නේ ලයිට් බිල අවසානයේ දැකලා ඇස් කරකව ගන්න බලාගෙන ඉන්නේ නැතුව මේ පිළිවෙත සවිඥානික වෙන්න සංවේදී වෙන්න සහ දැනුවත් වෙන්න. ඒ නිසා තමයි අපි අද ජනතාවට දැනුවත් කරන්නේ මොකද පෙරහැර ගියාට පස්සේ වැඩක් නැහැ කියලා. නේ එතකොට අපි කියන දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. දැන් මේ කතාව කියන්නේ ඒක නිසා.